ඔව් එහෙනම් අපි සිංහලවල කතන්දරය අහන්න සූදානම් වෙමු මම ඔයාලට පෙන්නනවා ඔයාලා මෙමීට කියවගෙන යන්න හොඳේ හැබැයි මයික් අනිවාර්යයෙන්ම මියුට් වෙලා තියෙන්න ඕන දෙයිද නැත්තම් මම ඒ පන්තියෙන් අයින් කරනවා ඕනවට වඩා කතා කරන අය ඒගොල්ලොත් මට ගැටලුවක් උපුතේ නේද මොකද සර් මේ කතන්දරය කියලා දෙන එක හොඳට අහගෙන ඉන්න ඕන නැත්තම් අපිට බෑ අගමුණ සෙව් හැටි කියන කතන්දරය ඔන්න ඈත අතීතයේ දඹදිව මියුළු නුවර වේදේහ නම් රජෙක් රජකම් කළා දඹදිව කියන්නේ පුතේ ඉන්දියාවේ දැන් ඔයාලා සීයලා කියලා එහෙම යනව නේද වන්දනාවේ දඹදිව කියලා නේද ඉන්දියාවට යන්නේ අපේ බුදුහාමුදුරුව ඉපදුන දේශයනේ ඔව් ඔව් පුතේ කියන්නේ සතර පොතේ තියෙන ඔව් සතර පොතේ තියෙන හොඳයි මයික් එක මියුට් කරගෙන අහගෙන ඉන්නකෝ ඔන්න එක තමයි වේදේහ රජතුමා කවුද වේදේහ නම් රජ කෙනෙක් තමයි රජකම් කළේ මියුළු නුවර කියන්නේ පුතේ මේ ප්‍රධාන ගම් මේ නගරයක් මේ නුවර ප්‍රධාන ගම් හතරක් තිබුණා ප්‍රධාන ගම් හතරක් තිබුණා ඒ හතරෙන් එකක් තමයි යවමැදු ගම ඒ ගමේ නායක මයික් ඔන් කරගන්න බෑ ඔන්න ඒ රජ මේ සිටුතුමා සිටුතුමාල කියන පුතේ ගොඩාක් මේ ධනවත් වෙලෙන්දු මේ ඉස්සර කාලේ හිටපු ධනවත් වෙලෙන්දු එයා තමයි වෙළඳාම් කරන්නේ හොඳද ඉතින් මේ නායක සිටුතුමා ඒ දැන් බලන්නකෝ ඒ මේ වෙළෙන්දු අතරේ නායකයා නේද සිටුතුමා සිතුවරු කියන්නේ ගොඩාක් පොහොසත් අය. තේරුණාද? ඒ කාලේ දැන් නෙමෙයි. ඒ කාලේ ගොඩාක් පොහොසත් අය රජතුමාත් එක්ක ගොඩාක් සම්බන්ධ කට්ටියක්. හොඳද? සිතුවරු. සිරිවර්ධන සිටුතුමා. ඔහුගේ බිරිය සුමනා දේවිය. ආ බිරිඳ සුමනා දේවිය. ඔවුන්ට හිටියා පුතෙක්. ඒ පුතාගේ නම තමයි මහෝෂද කියන පුතා. හැබැයි මේ පුතා නුවණැති කුමාරේ නුවණ තියෙනවා නුවණ ඔය කියන්නේ මොකක්ද නුවණැති කුමාරේ විය එයාගේ නම නුවණැති කුමාරේ ඔව් ඉතින් පුතේ මේ නේද නුවණ තියෙනවා කියන එක අපි බලමු මොකක්ද මේ තියෙන්නේ කියලා නුවණ කියන්නේ මොකක්ද කියලා අපි කතන්දරේ අපිට අහගෙන ඉන්නකොට වල් තේරෙන්නේ නේද මේ නුවණැති බව මේ කුමාරයාගේ නුවණැති බව නැත්නම් නුවණ තිබෙන බව හැමතැනම ප්‍රසිද්ධයි නේද එයාගේ නුවණ ගැන මේ කතා බහට ලක්ුණා ඒ කියන්නේ මෙයා ජනප්‍රිය කෙනෙක් හැමෝම දන්නවා මේ කුමාරයාට මේ හොඳ නුවණක් තියෙන බව හැමෝම දන්නවා ඉතින් වේදේ රජතුමාටද මේ තොරතුරු දැනගන්නට ලැබුණා ඉතින් පුතේ මේ නුවණක් කියලා කියන්නේ ලස්සනට අකුරු ලියන්න පුළුවන් හැකියාවද තමන් දැන් කල්පනා කරලා බලන්න නේද හොඳට කියවන්න පුළුවන් හැකියාවද එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර වලට හොඳට ලකුණු ගන්න පුළුවන් හැකියාවද එහෙම නැත්නම් නේද වැඩ කරන්න පුළුවන් හැකියාවද නේද ඒකද එහෙම නැත්නම් වෙන එකක්ද කියලා බලන්න ඕන අපි. හොඳයි කතාව හරිනකොට තමයි ඒක තේරෙන්නේ. හරි. හොඳයි. ඉතින් මේ රජතුමාටත් ඌමනා වුණා මහෞෂධ කුමාරයාගේ නුවණ පරීක්ෂා කරන්න. නුවණ පරීක්ෂා කරන්න තමයි ඌමනා වුණේ.
දැන් මොනවා හරි පරීක්ෂා කරන්න නම් අහගෙන ඉන්න ඕනේ මම පණින්න බෑ සර් ඔව් ඔව් දැන් මම කියන වට තේරෙන්නේ නැද්ද මම කිව්වේ මයික් එක මියුට් කරගෙන අහගෙන දැන් ඉෂී තමයි ඔන් කරගන්නේ ඉෂී පන්තියෙන් අයින් වෙන කටි गणित परीक्षा सर मुकाने गणित प्रश्न आने සිංහල කියවීමේ හැකියාව පරීක්ෂා කරන්න නම් නේද පාඩමක් කියවන්න දෙනවා නේද එතකොට තමයි ඒක මනින්න පුළුවන් ආව මෙයාට පුළුවන් කියලා නේද ලිවීමේ හැකියාව පරීක්ෂා කරන්න නම් නේද ලියන්න දීලා තමයි බලන්නේ අත්අකුරු ලියවලු නේද අකුරු වල ලස්සන අනුව හිතා ගන්න පුළුවන් ආ මෙයාට මෙන්න පුළුවන් මෙයාට හැබැයි දැන් බලන්නකො මේ රජතුමා කරන්නේ මොකද්ද කියලා එහෙම එකක් නෙවෙයි नून परीक्षा करना परीक्षा प्रश्न पत्र लाखों बलम दे रज तुम दें मोड़वागे वैसिया अगमूल समान किहिरी दंड अगमूल सामान रजतुमापू दंडे मूल अगपेता अंदे अगमूल अत अंदे अगमूल सामान
අගමුල ලකුණු කරලා යවන්න කියලා තමයි මේ දණ්ඩ රජතුමා මේ ගම්වැසියන්ට දුන්නේ නේද? අග කොහෙද මුල කොහෙද කියලා හොයලා යවන්න. බලන්න කුමාර ගැටලුවක් නේ. අගමුල දැන් සමානයි හොයාගන්න බැහැ. හැබැයි හොයලා යවන්න කියලා ගම්වැසියන්ට යවුවා දැන් මේ දණ්ඩ. බැරදුනත් එහෙම. බැරදුනත් මොකද කරන්නේ? දහසක දඩයක් ගෙවන්න නේද? මේ දඬුවම කුත් දෙනවද වැරදුනොත් මෙන්න මේ 10 රුපියල් දහසක දඩයක් ගෙවන්න ඕන රුපියල් නම් නෙවෙයි ඒ කාලේ තිබුණේ කහවණුනේ නේද ඒ වගේ දඩයක් නියම කරලා දැන් ඔයාලටත් එහෙමනේ ඊට ඔන්න දෙනවා ගණිත ගැටලු තුනක් දෙනවා වැරදුනොත් දඬුමක් දෙනවනේ නේද එක්ක වැරද්දක් දානවා එහෙම නැත්නම් තොක්ක්ක් අනිනවනේ එහෙම නැත්නම් වෙන දඬුවමක් දෙනවනේ අන්න ඒ වගේ රජතුමත් දැන් වැරදුනොත් දඬුවමක් හරි මොකද දඬුවම දහසක දඩයක් නේ දඩ ගහනවා ඉතින් ගම්වැසියෝ මොකද කරේ දැන් ඉක්මරටම ගියා සිරිවඩන රජ සිටුතුමා හමු වෙන්න සිරිවඩන සිටුතුමාට කිව්වා කාරණය මෙන්න මෙහෙමයි කියලා සිටුතුමනි අපට අනුකම්පා කරන බැවින් මේ කිහිලි දණ්ඩේ නී අගමුල දැන ගැනීමට උවමනාය ඒ රාජ නියෝගයක් රාජ නියෝගයක් කිව්වම පුතේ ඒක කඩ කරන්න බෑ අනිවාර්යයෙන් මේක කරන්න ඕන නැතහොත් දහසක දඩයකට යටත් වීමට සිදුවනු ඇත නුවණැති මහෞෂධ කුමරු ලවා මීට විසඳුමක් ලබා දෙනු මැනවි ආ නුවණැති මහෞෂධ කුමරු ලවා මීට විසඳුමක් ලබා දෙන්න කියලා ඔන්න රජතුමා මේ සිටුතුමාගෙන් මේ වැසියෝ ඉල්ලුවා සිටුතුමා කුමරු කැඳවිය කුමරු ගැමියෝ කුමරුට කිහිලි දණ්ඩ පෙන්වා මෙහි අගමුල සොයා ගැනීමට උපකාර කරන්න ඉල්ලුවහ රජතුමාට කිහිලි දණ්ඩේ අගින් හෝ මුලින් ප්‍රයෝජනයක් නැහැ අමේ රජතුමාට මේක අගමුල වැඩක් නැහැ රජතුමාට ඕන මේ මහෞෂධ කුමාරයාගේ නුවණ පරීක්ෂා කරන්න නේද ඒක තමයි මේ උඹලා වෙලා තියෙන්නේ මේ ගැටලුව මම විසඳමි කුමරු ගම්වැසියන්ට කීහ ආ කුමරු නේද පස්සට ගියේ නැහැ එයා තු මම මේක කොහොම හරි විසඳනවා නේ ඔයාලා කුටි දැන් ඔයාලට කවුරු හරි ටීචර් හරි සර් හරි ප්‍රශ්නයක් දුන්නොත් අනේ මේක මට බෑ කියලා නේද නිකන් හිටියොත් මොකද වෙන්නේ තමන්ම තමන් පරාජය කරගන්නව නේද පේපර් එකක් දුන්නට පස්සේ අනේ මේක බෑ දැන් බෑ හැබැයි මේ මහෞෂධ කුමාරයා එහෙමද නෑ නේද එයා මොකද කිව්වේ මම මේ මේ ගැටලුව මම විසඳමි නේද අදිෂ්ඨානයක් තිබුණා යාට මේ මේ ගැටලුව මම කොහොම හරි විසඳනවා ඒ දැක්කද මහෞෂධ කුමාරයාගේ අදිෂ්ඨානේ ඒක නිසානේ එයා හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේ ගැටලුව නිසා ඔයාලත් අන්න ඒ වගේ වෙන්න ඕනේ නේද කිසි වෙලාවක පක්ෂට යන නරකයි මොනවා හරි ඕනම ගැටලුවකට පිලිතුරක් හොයාගන්න තමන් ආව හරි මේ කුමාරයේ වගේ ඔ ඉන්න අනතුරු ඔහු කියන්නේ ඔ කිහිලි දණ්ඩ අතටගෙන හොඳින් පරීක්ෂා කළේ පැන් බඳුනක් සහ ලණුවක් ගෙන එන ලෙස දැන්නුවේ කුමරු ලණුව කිහිලි දණ්ඩේ මැදින් ගැට ගැසී ලණුවේ කෙළවරල් ගෙන කිහිලි දණ්ඩ පෑන් බඳුනේ ගිහි ගිය කිහිලි දණ්ඩේ මුල පැත්ත බර වැඩි බැවින් පළමුව දී ඒ ගිහිරි ආනතල වැඩි උමරු මොකද කරේ ඔව් පෑන් බඳුනක් ගේන්න කියලා පෑන් කියන්නේ වතුර නේද ජල බඳුනක් ගේන්න ඔන්න ජල බඳුන මේකේ කියලා අපි හිතමු ඔව් මේන වතුර තියෙනවා මේක දින්නවනේ දැන් අහගෙන ඉන්නනේ කිව්වේ නේද ඊට පස්සේ මේ ලණුවක් ගෙන හැල්ලා මේ කිහිලි දණ්ඩ ගැට ගැහුවා කිහිලි දණ්ඩේ හරි මැදින් ලණුව ගැට ගැහුවා එහෙනම් හරි ඔන්න විදිහ හරි මැදින් ගැට ගැහුවා ගැට ගහලා මේ වතුරේ ගිල්ලුවා මේක ලණුවෙන් අල්ල මෙහෙම ගිල්ලුවා ඒ කියන්නේ මේ විදිහට ආ මේක කිහිලි දණ්ඩ මේ විදිහට ගිල්ලුවා ගිල්වඩ කොට මොකද උනේ මුල පැත්ත නේද
මුලින් දියේ ගිලුණා. ඇයි? ඇයි එහෙම වෙන්නේ? මුල පැත්ත දියේ ගිලුණා නේද? අග පැත්ත දියේ ඉක්මනට ගිලුනේ නැහැ. හේතුව මොකද? ඔයාලා දන්නවා බාර වැඩි නිසා. වැඩි නිසා. ඔකුතේ ගසක ඔයාලා දන්නවා මේ මුල පැත්ත තදයි. නේද? තද වැඩි මේ අග හරියනම් අපිට අතින් උනත් මේව කඩන්න පුළුවන් නේ? මුල පැත්ත කඩන්න පුළුවන්ද? බෑ, ඒ පැත්ත තදයි බරයි. තද වගේම බරයි. නේද? මුල පැත්ත සැහැල්ලුයි. නේද? සැහැල්ලු නිසා මුල පැත්ත ජලයේ පා වුණා. නේද? අග පැත්ත මෙහෙම යටට ගියා. ආන බලන්න ජලය උපයෝගී කරගෙන මේ ගැටලුව විසඳපු හැටි නේ? නේද? ජලය උපයෝගී කරගෙන තමයි මේ ගැටලුව විසඳුවේ. අන්න දැන් දැක්කද ඔයාලට නුවණ කියන්නේ මොකද්ද කියලා? අන්න ඒ වගේ කකුතේ නුවණ කියන්නේ අපි මේ හැමදේම දැනගත්තට අපිට නුවණ නෑ නේද? අපිට අපි ගණිතය හොඳට දන්නවා නේද? එතකොට නුවණද? අපි සිංහල අකුරු ලියනවා. ඔව් ලස්සන අකුරු ලියන්න මට පුළුවන්. එතකොට ඒක නුවණ තියෙන බවද කියන්නේ? නෑ නේද? එහෙම එකක් නෙවෙයි. මට හොඳට කියවන්න පුළුවන්. නෑ එහෙම එකක් නෙවෙයි පුතේ. නුවණ කියන්නේ හැමදේම දැනගත්තට වැඩක් නෑ. ඒ දේවල් අපි යොදාගෙන අපේ ගැටලු වලට විසඳුම් හොයන්න පුළුවන් වෙනවා. අන්න එතකොට තමයි නුවණ තියෙනවා කියලා කියන්නේ. තේමාද? හැමදේම අපිට තිබුණට වැඩක් නෑ. ඒ දේවල් යොදාගෙන අපිට පුළුවන් වෙන්න ඕන අපේ ගැටලු වලට විසඳුම් හොයන්න. තේරුණාද? නුවණ තියෙන අය තමයි ජයග්‍රහණය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැනුම දැන් මේ ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා එකතු කරන්නේ දැනුම නේද? ගණිතය දැනුම, සිංහල දැනුම නේ? පරිසරය දැනුම. ඒ පුතේ දැනුම. නුවණ කියන්නේ මොකද්ද? ඔය හැමදේම එකතු කරගෙන අපිට පුළුවන් වෙනවා ජීවිතය ජය ගන්න. නේද? හොඳට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අපි කියන්නේ. නෑ. ඒක කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි නුවණ කියන එක. නේද? දැන් ගුරුවරුන්ට ඔයාලට නුවණ දෙන්න බෑ. දැනුම දෙන්න පුළුවන්. හැබැයි ගුරුවරුන්ට ඔයාලට නුවණ දෙන්න බෑ. ඒක තමම හදා ගන්න ඕන. තේරුණා? ඒක දිහින් හොඳට කල්පනා කරන්න වෙනවා. හරි. ඒකත් හිතේ තියාගන්න. ඉතින් දැන් මේ මහෝල්ගද කුමාරයා දැන් ඔයාලට මේකෙන් තේරෙනවද මේ මහෝල්ගද? මහෝෂද කුමාරයා බලමු අපි අන්තිමට මොකද කියනවා. අහ බලමු. පරිම් වැඩිවන්නේ ගසක මුල කොටසද අග කොටසද? එතකොට ධම්මසියු කියනවා උමරුනි මුල කොටස බරින් වැඩිය. ඊපසු මහෝෂද කුමාරෝ එසේ නම් දණ්ඩේ පළමුව ගිලුණු කොටස මුලයි අනෙක් කොටස අගයි යනුවෙන් පැවසීය. මහෝෂද කුමාරෝ මේ ප්‍රශ්නේ විසඳපු විදිය දැකලා ධම්මසියු ගොඩක් සතුටට නේද? ඒ වගේම කුමරුට ප්‍රශංසා කරලා තෑගි දුන්න රජතුමා සතුටටපත් වෙලා ප්‍රශංසා කරලා තෑගි ලබා දුන්නා. ඉති පුතේ මේ පස්සේ කාලෙක මේ මහෞෂධ කුමාරයා මහෞෂධ පඬිතුමා ලෙස ප්‍රකට වුණා. ප්‍රකට වුණා කියන්නේ ප්‍රසිද්ධ වුණා. ඔයාලට පුළුවන් මේ මහෞෂධ කුමාරයාගේ කතන්දර හොයලා කියවන්න දැන් මේ දවස්වල. මහෞෂධ කුමාරගේ කතා කියලා පොත් තියෙනවා. මේ ඒ පොත්වල තියෙනවා විවිධ කතන්දර. ඉතින් මහෞෂධ කුමාරයාගේ කුමාරයා ගැටලු විසඳපු විදිය තමයි ඒ හැම කතන්දරයකම තියෙන ඒවා. හරි අපූර්ව කතා. තේරුණාද? හොඳයි. එහෙනම් දැන් ඉතින් මේක කියවීමට දැන් ඔයාලේ අපේ පොත තියෙනවා නම් සිංහල කියවීම පොත මේ පාඩම කියවන්න පුළුවන්. විනාඩියක් දෙනවා පොත කියවන්න. නේද? නැත්තම් මේකෙන් බලන් කියවන්නත් පුළුවන්. සතර පොතෙන් බලන් කියවන්න පුළුවන්. right. මොකද මම මේකෙන් අසාලීම දෙනවා. හරි. අසාලීම දෙනවා. හරි හැමෝම කියවන්න පටන් ගන්න. පිළිගැව්වෙටි අම්මා. වෙන වෙන බෑ.
ඒවා ලියපු විදිය හොඳට බලන්න. නනුවන නුවන ගිලිනි අගිලු විසදුමි ගොඩාක් ගිලිනි right ඊළඟට බලන්න දැන් මට පහයි දෙන්නේ පහයි හරි ඔය වචන වලින් තමයි දෙන්නේ හොඳයි එහෙනම් අපි අසාලිවි පොත ගන්න ඉක්මනට ලෑස්ති වෙන්න අසාලිවි 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 පොත අරගෙන අනිත් පොත් වහන්න ඕනේ හරිද හතර පොත් ඒවා මේ ඔක්කොම වහන්න තත් ඒකව මයි පොත් මේ පාස්ලා තියන්නේ ඔක්කොම නුවන දෙක ලනුව ලනුව නුවන දෙනුවරද නුවන 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 නදේ ඔලිය මම මම ලිසල හරි නරි තුනි හරි ඔය ලනුව තුන ලනුව පරීක්ෂා හතර ගැටලු ගැටලු පහ මොකද ඔව් පහ ප්‍රකාශ ප්‍රකාශ ඔන්න නැවත බලන්න නුවන ලනුව පරීක්ෂා ගැටලු ප්‍රකාශ ප්‍රකාශ නුවන ලනුව පරීක්ෂා ගැටලු ප්‍රකාශ හොඳයි එනම් පාට පැන්සලක් අරගෙන අපි සූදානම් වෙමු මේකේ හරි වැරදි කරන්න නේද? right පළවෙනි එක උදේ නුවන නුවන දැන් මේ පාඩමේ තිබුණේ මේ වචනේ නේද? නැත්තම් නුවන කියලා තාවචනයක් තියෙනවා මේකේ තිබුණේ මේක ඒක එක දුන්නේ නුවන මූර්ධජ නයන්නේ මූර්ධජ නයන්නේ හරි ඊළඟ එක ඔව් අසාලෙවීම පොතේනේ අපි කරන්නේ නේ ඔයාලා මේ පාන පෙන්සලක් අරගෙන හරි වැරදි දාන්න තියෙන්නේ ලනුව ඔන්න ලනුව පරීක්ෂා
පරීක්ෂා රී එනවා රී රී සර් එහෙම නෙවෙයිනේ ඔව් මෙහෙම තමයි පුතේ පරීක්ෂා ඕට දිශායයි මොකද දිශායයි ගැටලු प्रकाश प्रकाश हरिद මෙතන හරි ඔව් 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 very good no මෙතන මෙතන පුළුවන් මේ විදිහට ලියන්න පුළුවන් නේද මම සම්පූර්ණ වෙලා ලියන්නම් පරි ෂා ඔව් එහෙමත් පුළුවන් හැබැයි එතකොට හරි කිරීමක් වෙන්නේ නැහැ ඔබ දැන් නේද और मैं क्रम देखा था क्रम देखा था उसको और आओ लाखों लाखों बोलते सेवा गेम पहिंग हतरा पहिंग हतरा सेवा सागे पहिंग सेवा मारे पहिंग सेवा तुम पहिंग बहाई සිංහල පොත ගණිමු සිංහල පොත ගණිමු ආ ප්‍රශ්නයක් දෙනු කියන්න සිංහල පොතේ අපේ අද පාඩම මොකද්ද අගමුල තේීම නේ කරුවක් දාල් මාතෘකාව ලියාගන්න අගමුල තේීම අගමුල තේීම ආ මේකේ ප්‍රශ්න පුතේ මේ මේකේ ගෙදර වැඩ ටික මම ඔයාලට එවන්නම් एक पोते लिया ला कराना थी क्या नोटे डैम मटे एक दिन में लाओ उसने डैन का में पोते लिया था ना मार्क लाओ ये ना इसमें आप लिया गए हैं आगे मोड़ से भी में पार्ट में मेरे ये ना उठेगा प्राप्त दिका ये ना एक मामा वाला एक वाला डैन लिया ने लाओ मार्क ओके हरे मैंने मेरे को तरह आपकी प्राप्त है Hey, Pote. Pote, 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 මූර්ධ ජාතුරු එනේවා අතාල ජාතුරු එනේවානේ අන්න ඒවා අමාරු වචන කියන්නේ ඒවා දැන් ඔයාලා දන්නනේ මම ඔය අසල් වීමකට දෙන වචන අමාරු වචන නේද ඒවා තෝරගන්න පුළුවන් ඒක 10ක් හොයලා ලියන්න 10ක් ඔය දැන් 10ක් සොයා ලියන්න ආ එතකොට අංක 10කුත් දාගන්න 1 2 3 4 එහෙම 10කට වෙනකම් අංක 10ක් දාගන්න सर क्यों है? बीमा पार्ट में हमारे वजन दहायक सोया लिया है सिंगल पोते सर देंदे नहीं नहीं किधर बैठा होमवर्क
හරි අංක 10ට දාගන්න ඕන මම හතරට විතරයි දැම්මේ ඔයාලා 10ට දාන්න දෙවෙනි ප්‍රශ්නය මම සිද්ගත් ස සිද්ගත් අවස්ථාවක් ස මගම සර් ලියදීන්නේ පාඩමේ කියන එකද පාසමේ කියන එක ඔව් පාඩමේ ආ මෙතන පාඩමේ लिया